සුදුසු පෙදෙසක වාසය කිරීම, පෙරකල පින්නති බව සහ තම දිව්‍ය මනාකොට පිහිටුවීම යන මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි අද මේ සූදානම් වෙන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙනි බුද්ධ ජයන්තිය නිමිති කරගෙන මේ වෙසක් මාසයේ පුරාවට සෑම උදෑසනකම ශ්‍රද්ධා රූප වාහිනියෙන් විකාශය වන මේවා උතුම් මඟුල් කරුණුය කියන ඒ මංගල සූත්‍රයේ බුදුමුවින් වදාළ උතුම් මංගල කරුණු ගැන විස්තර වෙන උතුම් දේශනාවකට සවන් දෙන්න. ඔබ අහලා තියෙනවා දෙවි කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නය ඇහුවේ. අනේ ස්වාමීනි, අනුකම්පාවෙන් අපිට කියලා දෙන්න උතුම් මංගල කරුණු කියන්නේ මොනවද? එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා එකින් එක මුලින්ම වදාලා බාල අසත්පුරුෂ පාපී අය ඇසුරු කරන්න එපා. ඊළඟට සත්පුරුෂ නොනැත්තු ඇසුරු කරන්න, පිදිය යුත්තන් පුදන්න කියලා පළමු ගාථාවේ මංගල කරුණු තුනක්. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෙවැනි ගාථා රත්නය. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ මෙහෙම. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිධිච ඒතං මංගල මුත්තමං. සුදුසු පෙදෙසක විසුමද පෙරකල පින්තිබීමද තමායහ මඟයාමද මේවා උතුම් මගුල් කරුණුය. බහලා තියෙනවා නේද ඒ ගාථා රත්නය? පාඩම් ගොඩක් අයට නේද? ඒකේ සිංහල තේරුම හරි ලස්සනයි. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණාවක්. දැන් සාමාන්‍ය සුදුසු ප්‍රදේශය කියලා අපිට හිතෙන්නේ සැප සම්පත් වැඩි. දැන් ඉස්සර මිනිස්සු වත්ත හොඳට තියෙනවා, පාර අයිනෙම ගේ හදා ගන්නවා. අය දැන් ගම්වල, දැන් ටවුන් වල පාර අයිනෙ ගේ තියෙන්නේ ඇයි? ඉඩ කඩ මදි නිසානේ. ඉතින් ගම්වල මිනිස්සුත් බැලුවා මේක තමයි හොඳ කියලා. මොකද කළේ? ඉඩම අක්කරයක් තියෙනවා, හැබැයි ඉස්සරහෙම තමයි ගේ හදාගන්නේ. ඊට පස්සේ දූවිලි, වාහන සද්දේ, කරදරයි. ඇයි සුදුසු ප්‍රදේශය කියලා හිතුවේ? ඒක. තව සමහරු හිතනවා සුදුසු ප්‍රදේශය තමයි මේ නිස්සබ්ද පළාතක් කියලා. නමුත් ඇත්තටම සුදුසු ප්‍රදේශය කියන්නේ තමන්ගේ ජීවිතයට යහපත් දේවල් එකතු කරගන්න පහසු. දැන් දරුවන්ට ඉස්කෝලයක් ළඟ තියෙන එක, රෝහලක් ළඟ තියෙන එක හොඳයි.
නමුත් සුදුසු ප්‍රදේශයක් වෙන්න ඒවත් එක්කම තියෙන්න ඕනේ හොඳ කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගන්න, ධර්මයේ ඇහෙන්න නිරන්තරේ පහසු පැත්තක් වෙන්න ඕනේ. දැන් සමහර පළාත්වල ගිහි උදවිය ඉන්නවා, හරි පවුල් පැලැන්තියෙන් ඉහළ වෙන්න පුළුවන්. සමහර ලේන් තියෙනවා උසස් රැකියා කරන අය ඉන්නේ කියලා කියනවා නේද? නමුත් ගුණධර්ම නැහැ, ළඟ ගෙදරක කරදරයක් වුණත් බලන්නේ නැහැ. පාරේ ලොකු වලක් හැරුණත්, මම මේ ඊයේ පෙරද ගියා පාරක ලොකු ගෙවල් තියෙන්නේ, නමුත් පාරේ වලවල් තියෙනවා, කවුරුත් ඒකට සිමෙන්ති ටිකක්වත් දාන්නේ නැහැ. ඇයි ඒ? කරුණාව මෛත්‍රිය නෑ, හැමෝම අනිත් කෙනා කරයි, එක්කෝ රජයෙන් කරයි කියලා. දැන් තමන්ගේ ගෙවල් වලට යන පොඩි පාරක්නේ, ලොකු වේදමක් නෑ. නමුත් සුදුසු ප්‍රදේශයක් නෙමේ සත්පුරුෂ මිනිසු නැත්තම්. තේරුණා නේද? සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ සිල්වතුන්, ගුණවතුන්. හැබැයි ඉතින් බලෙන් හදන්න බෑ. ඒ නිසා වර්තමාන සමාජ තත්ත්වෙත් එක්ක සුදුසු ප්‍රදේශයක් තමයි තෝරා ගන්න වෙන්නේ. දැන් අපි හිතමු හොඳ මිනිස්සෙක් ඉන්නවා. නමුත් නරක මිනිස්සු ගොඩක් ළඟ ගිහිල්ලා පදිංචි වෙනවා. එයාට ටික ටික ඒවා එන්නේ නැද්ද? එනවා. ඇසුරෙන් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. දැන් තරුණ දරුවෝ ඉන්නවා ගෙවල් වල. ඒ දරුවෝ හොඳට ඉන්නවා. නමුත් වැරදි මිත්‍ර ඇසුරට වැටිච්ච ගමන් එයාගේ අර දෙමව්පියන්ට තිබ්බ ගෞරවය, අධ්‍යාපනය ලබන්න තිබ්බ කැපවීම, ඊට පස්සේ වෙහෙර විහාර වඳපු පුදපුවා, තෙරුවන් වඳපු පුදපුවා ඔක්කොම මගහැරිලා 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 වෙනවා. බලාගෙන ඉද්දි නුසුදුසු ප්‍රදේශයක නුසුදුසු පුද්ගලයෝ ඇසුරු කරමින් වාසය කරලා. දැන් මේ ලංකාව අදටත් පින්වත්නි වාසනාවන්ත බවක් රැකිලා තියෙනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ ලංකාවේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සර්වඥ ධාතුන් වහන්සේලා හත් නමක් ඉතුරු වුණා චිතකයේ ඇතුලේ, රන් දෙනේ කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව. ඒකක් තමයි ලලාට ධාතුන් වහන්සේ, නලල් තලය ලොකුම ධාතුන් වහන්සේ. ඊළඟට සතර දළදා, ඊළඟට දකුණු අකුධාතුවයි වම් අකුධා. අකුධාතුව කියන්නේ ඔව් මේ කොලබෝන් එක. සමහරු හිතන් ඉන්නේ හක්ක කියලා. නෑ, මේ මෙතන දෙපැත්තේ තියෙන දිග ධාතුන් වහන්සේලා දෙන්නම ඉතුරු වුණා. ඊට කලින් සරබූ මහරහතන් වහන්සේ චිතකයේ ඇවිලෙමින් තියෙනකොට ග්‍රීවා ධාතුන් වහන්සේ ගත්තා. ඒකට ලංකාවේ මහියංගන ස්තූපයේ ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ථූපාරාම ස්තූපයේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. දළදා මන්දිරයේ වම් දළදා වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතී සෑයේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා මංගල මහා සෑය සේරුවිල. ඒකට ප්‍රධාන ධාතුන් වහන්සේලා පස් නමක්ම ලංකාවේ වැඩ ඉන්නේ. වම් අකු ධාතුන් වහන්සේ බඹලව තියෙනවා. ඊළඟ ධාතුන් වහන්සේ මොකද්ද? ඔව් අනිත් දළදා වහන්සේ, දළදා වහන්සේලා දෙනමක්නේ. අනිත් දළදා වහන්සේලා දෙව්ලොව පුද ලබනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ වැඩිම විශාලම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් සම්බුද්ධත්වයට පත්වෙච්ච බෝධීන් වහන්සේ දඹදිව තලයේ ඒක අපවත් වුණා සතුරු බලවේග වලින්. නමුත් ඒ වෙලාවේ සම්බුද්ධත්වයට පත් වෙන දකුණු පැත්තේ තිබ්බ ශාකාරත්නේනේ දැන් ඔය අනුරපුර උඩමළුවේ වැඩ ඉන්නේ. අදටත් තියෙනවා. ඒ නිසා මේ පුණ්‍ය භූමිය විශේෂයි. ධර්මද්වීපය ලංකාව සම්පූර්ණ බෞද්ධ රටක් වෙලා තිබ්බේ. කිසිම කෙනෙක් හිටියේ නැ වෙන. බුදුරජාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ ධර්මය පැතිරිලා යද්දී සම්පූර්ණ බෞද්ධ රට කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් ඉන්නේ ඇති. නමුත් 99%ක්ම බෞද්ධ රටක්. එතකොට මේ රාජධානියේ ලෝකෙ පැතිරලා ගියා. මේක තමයි ධර්මද්වීපය කියලා. මොකද රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ හිටියා. වෙහෙර විහාර ළඟට ද්‍රෝණයක් සරුවචන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ස්වර්ණමාලි මහසෑය, තව ඌණරෝම ධාතුව,
නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ පටි ධාතු, පාත්‍රා ධාතු, ඔය විදිහට ගොඩාක් සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒවායේ ආනුභාවය තියෙනවා අදට. ඒකයි මෙච්චර මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වුණත් රැකිලා ඉන්නවනේ. ඇයි මේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන්? ඒ නිසා ලංකාව අදටත් සුදුසු ප්‍රදේශයක තියෙන කොච්චර කල් තියේද කියන්න බෑ. සහ ධර්මයේ ආරක්ෂා වුණේ ලේකනගත කරේ ලංකාවේ සිංහල රහතන් වහන්සේලානේ. එතකොට වෙන රටවල් වල දැන් චීනයේ තියෙන බෞද්ධ, ජපානයේ තියෙනවා. තව රටවල් ඉන්දුනීසියාවේ තියෙනවා. වැඩක් නෑ. මිත්‍යා මතවලින් පිරිලා ඒ රටවල තිබ්බ ගෝත්‍රික ඒවත් එක්ක මිශ්‍ර වෙලා අමුතුම එකක්. දැන් ටිබෙට් තනිකර බෞද්ධ රාජධානිය. නමුත් ඒක වෙනම ලාමල කියලා ඉන්නේ. වෙනම සංස්කෘතියක්. ඒගොල්ලෝ කියන්නේ බුදුරජාණන් පිරිනිවන් පෑවට තව ඉන්නවලු. බුදුවරු ඉන්න වෙනම ලෝක තියනවලු කියලා බුද්ධ ශාසනේ නැති දේවල් හදාගෙන. එතකොට මේ ඔක්කොම නුසුදුසු ප්‍රදේශ, වැරදි මත තියෙනවා. බුදුරජාණන්ගේ ධර්මය නිවැරදිව අහන්න ලැබෙන පළාත තමයි සුදුසු ප්‍රදේශය. අපිට අදටත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි දැන් ගිහි දුස්සීලා තියෙනවා, ගිහි මිත්‍යා දෘෂ්ටික තියෙනවා, පැවිදි මිත්‍යා දෘෂ්ටික තියෙනවා, පැවිදි දුස්සීලා තියෙනවා. විතමු දුස්සීල, පැවිදි, මිත්‍යා දෘෂ්ටික, පැවිදි කැසුරු කරනවා. එතකොට මේ මිනිස්සුත් වරදට පෙළඹෙනවා. ඒ මිනිස්සුත් වැරදි මත ගන්නවනේ. එතකොට ඒ අය සිවුරු දරාගෙන හිටියට පාපී අය. ඒ අය ඇසුරු කරන්න ඒ ළඟට යන්න හොඳ නැහැ. එතකොට ඔන්න සුදුසු පෙදසක් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්, සත්පුරුෂ ඇසුර කරන්න පුළුවන්, නිතර ලැබෙන පින් කරන්න පුළුවන් ප්‍රදේශ තමයි බුදුරජාණන් වහන්සේ සුදුසු ප්‍රදේශ හැටියට වදාළේ. දැන් මධ්‍ය මණ්ඩලය කියලා එකක් තියෙනවා ලෝකේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලේ. එතකොට ජම්බුද්ධි අපේ ලංකාව අයිති වෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යන්ත ජනපදවලට බුදුරජාණන් වහන්සේ කලාතුරකින් වැඩලා. දැන් ලංකාව ප්‍රත්‍යන්තයිනේ. තුන් වතාවක් වැඩියා හැබැයි. සේ රහතන් වහන්සේලා කලාතුරකින් වඩින්නේ. දැන් බුද්ධ කාලේ රහතන් වහන්සේලා වැඩියේ තුන්වෙනි වර කැලණියට වඩිද්දි විතරනේ. ඊට පස්සේ ආය වැඩියේ නැහැ. ඊට පස්සේ ධර්ම අවබෝධ කළ හැකි මිනිස්සු පහළ වෙච්ච ඒ දුර්ලභ වාසනාවන්ත මිනිස්සු ඉපදිච්ච යුගයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කියනවනේ. මේ මනුස්සයන් මනුස්සත්වයේ ලබා ඉපදීම දුර්ලභයි. හැබැයි දුර්ලභ වෙන්නේ හොඳ මනුසාත්ම භාවය ලබන එක හරි දුර්ලභයි. තවත් දුර්ලභයි. මොකද හේතුව, අපි හිතමු ඔන්න මනුස්සේ අපි මැරුණට පස්සේ නරකය ගියොත්, අපාය ගියොත් ආය ධර්ම අවබෝධ කරන්න බෑ. එහෙදි සුදුසු ප්‍රදේශයක් නෙමෙයි යන්න. ධර්ම අවබෝධ කරන්න ලැබෙන්නේ පොඩි වෙලාවයි, ක්ෂණයක්. ඒක අහිමි වෙනවා. ක්ෂණයක් කියන්නේ සසර ගමනත් එක්ක බලද්දී ඉතාම සුළු කාලයයි. ඔන්න නිරේ ඉපදුනොත් අක්ෂණයක්, අවස්ථාව නැතුව ගියා. තිරිසන් ලෝකෙ ඉපදුනොත් අක්ෂණයක්, අවස්ථාව නැතුව ගියා. ප්‍රේත ලෝකෙ ඉපදුනොත් අක්ෂණයක්, අවස්ථාව නැතුව ගියා. අරූප ලෝකවල ඉපදුනොත් අරූප බ්‍රහ්ම ලෝක තියෙන ධර්ම අවබෝධ කරන්න බැරි ආක්ෂණය. අසඤ්ඤ සත්‍යෝ ඉන්නවා, අසඤ්ඤතල. ඒ වගේත් ධර්ම අවබෝධ කරන්න බෑ. ප්‍රත්‍යන්ත දේශ තියෙනවා බුදුවරු වඩින් නැති. ඒවටත් බෑ. ඊළඟට මිනිස්සෙක් වෙලා ඉපදෙලා ඉන්න අඩුපාඩු සහිතයි, නුවණ මදයි. ඒ ධර්ම අවබෝධ කරන්න බෑ. ඊළඟට හොඳ මිනිස්සු ඉපදිලා ආයෙන අබුද්ධෝත්පාද කාල. බුදුවරු ලෝකේ පහළ වෙලා නැහැ. අසාර්ථකයි. නමුත් බුදුරජාන් වහන්සේත් පහළ වෙච්ච ධර්මයක් තියෙන වගේ සිහි බුද්ධිය තියෙන මිනිස්සෙක් වෙලා උපදිනවා. අන්න ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය පහළ වුණා කියලා. මනුෂ්‍යාත්ම භාවයේ වාසනාවන්ත වෙන්නේ ඒ විදිහට. ඉතින් ඒ මනුෂ්‍යාත්ම භාවයේ ලබාගෙන සුදුසු ධර්ම ඇසුර ලැබෙනවා නම් අන්න ඒක තමයි සුදුසු ප්‍රදේශයක පතිරූප දේශ වාසය කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වා වදාළේ. නැත්නම් අපිට පතිරූප දේශ වාසයක් තිබ්බේ නැත්නම්
ඒ කෙනාගේ පිට ඔපේ විතරයි තියෙන්නේ. පිටින් ලස්සන විතරයි තියෙන්නේ. ඒ කෙනාට පුළුවන්කමක් නැහැ ජීවිතේ සුවඳවත් කරගන්න, වාසනාවන්ත කරගන්න. යම් කිසි කාලයක ඉපදිච්ච සත්‍යයන් භාවනාමයන් පුඤ්ඤං සච්ඡා විසමයාවහං. මේ උපන් සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගල දෙන සමත විදර්ශනා භාවනා වඩනවා නම් තස්ස නෝකා ස්වභාවේන ඒතේ අක්ඛන සම්මත. ආන්‍ය පින්දහම් කරන්ට අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඒක අක්ෂණය. කුසල ධර්මයන් වඩන්න බැරි නම් ඒක අක්ෂණය. නමුත් ෂණ සම්පත්තිය ලැබුණට පස්සේ නම් නුවණැත්තා ප්‍රමාද වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්මද්වීපේට මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු නිසා පින්වත්නි, දැන් ඕන්න වෙසක් පොහොය තමයි මේ ගෙවිලා යන්නේ. එතකොට වෙසක් පොහොය, වෙසක් මාසෙ කියන්නේ ලංකාවට රහතන් වහන්සේලා 500 නමක් සමග භාග්‍යතුන් වහන්සේ වැඩි මේ කැලණියටනේ, මේ කැලණි පුරවරයට වැඩලා ලංකාවම පූජනීයත්වයට පත් කළා. කැලණියෙන් ශ්‍රී පාදයට වැඩම කළා. ඊට පස්සේ සොළොස්මස්ථාන පිහිටන තැන්වල බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා එක්ක වැඩම කරලා සමාපත්තිය සුවයෙන් වැඩ සිටියා. ඒ නිසා බුද්ධ පරිභෝගී මුළු ලංකාවම, දැන් සොළොස්මස්ථාන පිහිටලා තියෙන තැන් බලපුවාම මුළු ලංකාවම ආවරණය වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දැන් ඉහෙළම තියෙනවා යාපනේ. දැන් නාගදීපේට බුදුරජාණන් වහන්සේ වැඩියනේ දෙවෙනි වතාවේදී. ඊට පස්සේ පහළම තියෙනවා කතරගම නේද? එතකොට ඔය කිරිවෙහෙර තියෙන පුදබිමට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඉතින් මේ විදිහේ බුද්ධානුභාවයෙන් මේ භූමිය පතිරූප දේශවාසයක් වුණා. සමහර තැන් තියෙනවා අමනුස්ස ග්‍රහණ. ඒව පතිරූප දේශවාස නෙමෙයි. හැබැයි ශ්‍රාවකයේ ගුණධර්ම පුරුදු කරගෙන සිල් රැකගෙන මෛත්‍රිය පතුරවගෙන ඉන්නකොට පතිරූප දේශවාස බවට පත්. දැන් අපි හිතමු සමහර ගෙවල් අපිට අවාසනාවකට හම්බෙනවා, වටේම ඉන්න මිනිස්සු හොඳ නැහැ. නමුත් අපිට පුළුවන් කමක් නැහැ ඒවා විකුණලා දාලා යන්න. එතකොට මොකද කරන්න ඕනේ? මෛත්‍රිය පතුරමින් ඒ අයගේ අතේ දුරින් තියාගෙන කටයුතු කරන් යන්න වෙනවා. නැත්තම් පතිරූප දේශවාසයන් නැහැ කියලා අපිට හිතුමනාපෙ දැන් අපිට ලොකු ධනයක් තියෙන නම් පුළුවන් එහෙම. නැතිනම් අපිට හිතුමනාපෙ මාරු කරන්න බෑ. තව ටික කාලෙකින් ලෝකේ පතිරූප දේශවාසී නැතු වෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් තිබෙන බව. පෙරකල පින් තිබෙන බව නම් කියන්න බැරි වාසනාවක්. දැන් අපි මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා නම් අපිට මේ ධර්මය අහන්න ලැබෙන්නේ නැහනේ. අපිට ඇහුණත් අහන්නෙම වැරදි හොයන අදහසින්නේ. වැරදි හොයන අදහසින් අහනකොට හරියක පේන්නේ වැරදි විදිහට. දැන් අපේ මේ සිතේ ස්වභාවයක් තියෙනවා. මේ සිත මේ ප්‍රභාස්වරයි. නමුත් ආගන්තුකව එන උපක්ඛිලේශ වලින් හිත කිලුට වෙනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං තාංචකෝ ආගන්තුකේ උපක්ඛිලේශේ උපක්ඛිලිට්ඨං. ආගන්තුකව එන කෙලෙස් වලින් හිත කිලිට වෙනවා. ආන්තිමට මේ හිත වැඩක් ගන්න බැරි තත්වයටපත් වෙනවා. හැබැයි මේ හිත පිරිසිදු කළොත් අන්න හිතෙන් වැඩ ගන්න. දැන් අපි හිතමු වතුර අපිරිසිදු වෙනවා. එක එක ඒවා වැටිලා බොන්න පුළුවන්ද? හොදන්න ගන්න පුළුවන්ද? බෑ. නමුත් වතුරට දූවිලි වැටලා තියෙනකොට ඒ දූවිලි පෙඟිලා යට යනවා. ඊට පස්සේ වතුර පාවිච්චි කරන්න බැයිද? පුළුවන්. ඒ වගේ අපේ හිතේ කෙලෙස් තියෙනවා. අපි මේ කුසල පුරුදු කරද්දී කෙලෙස් යටපත් වෙනවා. වතුරට දූවිලි බහිනවා වගේ කෙලෙස් යටට බහිනවා. සැඟ වෙනවා. එතකොට ඔන්න අපිට කුසල මාර්ගේ වඩන්න පුළුවන්. එක්කු නැත්තම් ඒ වතුර සම්පූර්ණයෙන් දූවිලි අයින් කරනවා. ඒ වගේ එතකොට හොඳටම හොඳයිනේ. ඒ වගේ හිතේ සම්පූර්ණ කෙලෙස් සිඳලම දැම්මොත් ඒ සිඳපු මට්ටමට තමන්ගේ ජීවිතේට යහපත කෙනක් දෙනවා. දැන් මහබෝසතාණන් වහන්සේ කියන්නේ, මහබෝසතාණන් වහන්සේ නමක් කියන්නේ මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම පිනෙන් පිරිච්ච පෙරකල පින අග්‍ර විදිහටම තියෙනවා මහබෝසතාණන් වහන්සේට. දැන් අපි කියන්නේ
දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨානම් මෙත්තුපෙක්ඛායි මේ දස කියලා දස පාරමී ධර්මයන් තියෙනවා. ඒ ඔක්කොම පුණ්‍ය ධර්මයන්. ඒ ඔක්කොම කුසල ධර්මයන් නේද? ඒවා පෙර සසරේ දැන් භාග්‍යතුන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ හැටියට උපදිනකොට ඒ සියල්ලම පෙර කරපු දේවල්. සසරේදී පුරුදු කරපු ජීවිතවලදී පුරුදු කරගත්ත ಗುಣධර්ම නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බදාලා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්ද. මෙලවස් සතුට වෙනවා පින් කළ කෙනා, පරලවස් සතුට වෙනවා. දෙලොවම සතුට වෙනවා පින් කරපු කෙනා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති මම නම් පින් කරගත්තා කියලා. බිහියෝ නන්දති සුගතින් ගත බොහෝ සෙයින් සතුට වෙනවා සුගතිය ගියාපුවාම. ඒ නිසා අද දැන් අපිට අපිටම පෙර කළ පින් අඩුයි කියලා. එතකොට මොකද කරන්නේ? මංගල කරුණක් නැහැ. ඒක නෑ කරන්න ඕන, පින් වහවහ කරන්න ඕන. එතකොට අද කරන පින හෙට පෙර කළ පින නේද? දැන් අපි පුංචි කාලේ ඉඳලා කරගෙන ආපු යහපත් දේවල් වල ප්‍රතිඵල දැන් අපි විඳින්නේ නැද්ද? සමහර අපිත් එක්ක ඉන්න යාළුවෝ නොමගට ගිහිල්ලා පෞල් ජීවිත අවුල් කරගෙන විනාශ වෙලා යනවා. නමුත් අපි හොඳට ඉන්නවා. ඇයි? අපිට පොඩි කාලේ හොඳ ඇසුරක් ලැබුණ නිසා. අන්න අපි පෙර කරපු පින් දැන් විපාක දෙනවා අපිට. අපි පෙර කළ සිල් රැකලා පුරුදු වුණා. ඒ පින් දැන් අපිට විපාක දෙනවා මේ ජීවිතේම. පොඩි කාලෙම දෙමව්පියන්ගෙන් වැරදිව පුරුදු වුණා සමහර ළමයි. දැන් අසාර්ථකයි ඒ අය. පෙර කළ පින නෑ, සසරේ කරපු පින් අපිට පේන්නේ. ඒ පින් එක්ක අපිට පුදුමාකාර මේ පෙර කළ පින කියන්නේ පුදුම යහපතක්. දැන් මේ නිදිකණ්ඩ කියලා දේශනාවත් නිදිකණ්ඩ සූත්‍රය. ඒ නිදිකණ්ඩ සූත්‍රය තියෙනවා ඒස දේව මනුස්සානම් සබ්බ කාම දදෝ නිදි යං යදේවා විපත්තෙන්ති සබ්බ මේ තේන ලබ්බති. මේ පින දෙවියන්ට මිනිසුන්ට සම්පත් ලබා දෙන නිධානය. සබ්බ කාම දදෝ නිදි මේ පුණ්‍ය නිධානය කැමති හැම දෙයක්ම ලබලා දෙනවා දෙවියන්ට මිනිසුන්ට. ඒ යම් කෙනෙක් යමක් පතනවාද ඒ සියල්ල පුණ්‍ය නිධානයෙන් නම් ලබා දෙන සබ්බ මේ තේන ලබ්බති. හැබැයි නිකම් පැතුවට ලැබෙන්නේ නැහැ. දැන් එක සිටුවරයක හිටියා. ඒ බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් පූජා කරලා ඒ රැස් කරගත්ත පින. දැන් අතීත කාලේ එක භාග්‍යවතුන් වහන්සේ නමකට ගන්ධ කුටියක් හදලා පූජා කළා. මැණික් ඇතිරුවා පොසත් සිටුවරේ. බුදුරජාණන් වහන්සේ කුටියට වැඩියේ නැහැ. එතකොට භික්ෂුන් වහන්සේ නමක් කිව්වා බුදුරජාණන් වහන්සේට මෙහි රැකිය යුතු දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ඒ වගකීම ගන්න කැමති නැහැ. එතකොට ඒ සිටුතුමා කිව්වා අනේ ස්වාමීනි මේකේ මොනවත් කවුරු ගෙනිච්චක් කමන්නේ නැහැ. කැමති කෙනෙක් කැමති දෙයක් ගෙනිච්චාවේ. ඔබ වහන්සේ වාස කරන පිළිගත්තා. ඉතින් මිනිස්සු එනවා බුදුරජාණන් වහන්සේ වඳින්න මැණික් පුරවන් යනවා. මළු වලට කකුල් දෙක තියන ලොකු මාණික්යක් තිබ්බා. ඒකත් ඔස්සන් යනවා දවසක් එනකොට. අමාරුයි මිනිසුන්ගේ ඉතින් ආසාව කෙලවරන්නේ නැහැනේ. එතකොට මේ සිටුවරයට දුක හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමන්ගේ සතු දේවල් තමන්ගේ අකමැත්තෙන් ගන්න බැරි විදිහට කටයුතු කරන්න. අනේ කොහොමද කියලා ඇහුවා. ඊට ප්‍රාර්ථනා කරන්න කිව්වා පිනේ. එය ප්‍රාර්ථනා කළ සසර පුරාවට මා සතු දෙයක් මගේ අකමැත්තෙන් කිසිවෙකුට ගන්න නොලැබේවා කියලා. දැන් වන්න බුද්ධ කාලේ ඉපදිලා ඉන්නෝ අජාසත් රජුරවන්ට හිතෙනවා මෙයාගේ වස්තුව ගන්න බෑ. හොල්ලන්නවත් බෑ. ඊට පස්සේ කිව්වා රජතුමනි මේ පුළුවන් නම් මේ මගේ අතේ මුදු ගන්න කිව්වා. ගලවන්න හදනවා ගන්න බෑ. ඔන්න බලන්න කියලා අත පහලට හැරෙවා. මුදු ටික ඔක්කොම වැටුණා. එතකොට එයාගේ කැමැත්තෙන් විතරයි තව කෙනෙකුට යමක් ගන්න පුළුවන්. අකමැත්තෙන් ගන්න බෑ. මේ ඔක්කොම ලැබෙන එයා කැමති දේවල් ඔක්කොම ලැබුණේ මොකෙන්ද? පිනෙන්. ශරීර ශක්තිය, නිරෝගී බව, දැන් ඔය මොන වෙලඳ දැන්වීම් තිබ්බත් ඔක්කොම මොනවද? පිනෙන් ලැබිච්ච දේවල් තියෙන්නේ නේද?
දැන් ලස්සන ඇඳුම් ඇඳුම් වෙළඳාම් කරන අය පිනෙන් ලස්සන වෙච්ච කෙනෙකුට ඇඳුම් අඳිනවා. වාහන විකුණන අය පිනෙන් ලස්සන වෙච්ච කෙනෙක් දාලා වාහනය විකුණ ගන්නවා නේද? නැත්තම් එයා ඒකට එකපාර ලස්සන වෙලාද? නැහැ. කටහඬ මිහිරිය පිනෙන් ලැබිලා තියෙන්නේ. දත්තික ලස්සනට තියෙනවනම් පිනට ලැබිලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට 33 මහ පුරුෂ ලක්ෂණම ලැබුණ පිනෙන්. ඉතින් මේ පින පෙරකල පින් තිබීම කියන එක පුදුමාකාර වස් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට අර අස්සජී මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස තරුණයනේ. උපතිස්ස තරුණයට අස්සජී මහරහතන් වහන්සේ ගාථාවේ පද දෙකක් කියද්දී අවබෝධ කළා සෝවාන් වුණා පින. හැබැයි චූලපන්තක ස්වාමීන් වහන්සේට මාස 4ක් තිස්සේ එක ගාථාව පාඩම් කරගන්න බැරි වුණා. ඇයි? මතක හිටීමේ පින නැහැ. සීවලී මහරහතන් වහන්සේට කාන්තාරයක ගියත් දානමාන ලැබෙනවා. ලෝසක කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා, කවදාවත් බඩ පිරෙන්න කාලල නැහැ. නීන හීන කුලේ ඉපදුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි කළා. ඒ හීන කුලේ ඉපදිලා ඉන්න එයා උපදිනකොට ඒ සනුහරේටම කෑම නැහැ. හිඟා කන්න වෙන්නේ. අන්තිමට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාගේ නුවණක්කාර බව දැකලා පැවිදි කළා. නමුත් පැවිදි වෙච්ච දවසේ ඉඳලා නැහැ. කලින් ජීවිතේක රහතන් වහන්සේ නමක් තමන්ගේ කුටියේ ඉනවට ඉරිසියාවට දායකව දුන්න දානය විසික් කරලා ඒ පාපය විසින් ලැබිච්ච දුක් විපාක පින කරා නම් එහෙම වෙන්නේ නැහනේ. ඉතින් ලෝසක ස්වාමීන් වහන්සේ අන්තිමට පිරිනුවන් පාන දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඳ පාත වැඩියා. වැඩල කොළුවේ කතේ දාන එකක් එවුවා. ඒ කොළුව කෑවා එක. ඒක ලැබුණෙත් නැහැ. ආයෙ එනකොට වෙලාව තව පොඩි වෙලාවක් තිබ්බා. සාරිපුත්ත මහරහතන් වහාම වැඩලා මාලිගාවෙන් දානේ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අතට දෙන්න ඉල්ලුවා. දුන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් අතේ තියන් හිටියා. මොකද අතට ගත්තනම් දාන්නේ නැතුව යයි. ඒ තරම් අර පාපේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ටත් උපකාර පිණිස පවතින්නේ පිනයි. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්සයන්ටත් උපකාර පිණිස පවතින්නේ පිනයි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ඒ කියන්නේ පැවිද්දන්ටත් උපකාර පිණිස පවතින්නේ පිනයි. ඒ නිසා අලමේව දානානි ධාතුන් අලං පුඤ්ඤානි කාතුන්. දන් දීම නම් කළ යුතු දෙයක්මයි, පින් කිරීම නම් කළ යුතු දෙයක්මයි කියලා ධර්මයේ සඳහන් වෙනවා සුමනා සූත්‍රයේ. මොකද හේතුව මේ පෙර කළ පින් තිබීම කියන එක අරහත්ත්වයේ දක්වාම බලපානවා. එතකොට රහතන් වහන්සේගේ අවබෝධය වෙනසක් නැහැ. දැන් රහතන් වහන්සේලා දෙනමක් ගත්තොත් ඒ රහතන් වහන්සේලා දෙනමම රාග ද්වේෂ මෝහ දුරු කරලා. නමුත් විපාක දෙනකොට දානමාන ලැබීමේ රූප සම්පත්තියේ පිරිවරේ සිව්පසේ වෙනසක් තියෙනවා. ඒක පිනෙන් ලැබෙන්නේ. ඒ නිසා දැන් බලන්න මෙහෙම ගත්තොත් සාමාන්‍ය සමාජයේ ඔන්න කෙනෙක් මහන්සි වෙලා ඔන්න හදනවා ගෙයක්. හැබැයි පාවිච්චි කරන්නේ වෙන කෙනෙක් නේද? කෙනෙක් මහන්සි වෙලා වාහන හදනවා, මජං ගාගෙන දාඩිය දාගෙන. හැබැයි වෙන කෙනෙක් තමයි ඒක කියන්නේ නේද? වෙන කෙනෙක් කියන්නේ දාඩිය දාගෙන අවුවේ තැපතැප ලස්සන මන්දිර හදනවා. ඒකේ සුව පහසුකම් ඉන්නවා වෙන කෙනෙක්. අර හදන කෙනාට පිනක් නැහැ ඒ වගේ සැප පහසුවක් ලබන්න. මේ රාස්නේ විඳ විඳ දාඩිය පෙරාගෙන උයනවා ප්‍රණීත දේවල්. උයලා ඊට පස්සේ උයන එක කන්නේ වෙන කෙනෙක් හොඳ සැටියක වාඩි වෙලා හිනා වෙවි කනවා. අරේ ආර වළඳේ ඉතුරු වෙන ටික පිහගෙන කනවා. ඇයි මේ? ඒක පිනේ වෙනස්කම්. සසරේ කරගත්ත පිනේ වෙනස්කම්. ඉතින් ඒ නිසා තමයි ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මාව මාඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. මේක පොඩි පිනක් නේ, අපකරා විපාක දෙන්න එන්නේ නැහැ කියලා ගරහන් දෙපයි කිව්වා.
උදබින්දු නිපාතයෙන් උදකුම් බොහෝපි පූරති. කලයක් වුණත් වැස්ස වෙලාවේ බින්දුව බින්දුව වතුර වැහලා පිරලා යනවා වගේ පූරති දීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම් පියාචන ටික ටික හරි රැස් කරගත්තී නුවණැත්තා පිනෙන් පිරලා යනවා කියුවා. ඒ නිසා අපිට තේරෙනවා මේ ලෝකේ අපිට වැඩිය සැප විඳින මිනිස්සු ගොඩක් ඉන්නවා. ඇයි හේතුව? ඒගොල්ලෝ අපිට වැඩිය දන් දීලා. අපිට වැඩිය දුක් විඳින ගොඩක් මිනිස්සු ඉන්නවා. ඇයි ඒ? අපිට වැඩිය මසුරු වෙලා, ලෝභ වෙලා. ඒ නිසා මේ ජීවිතේ පෙරකල පින් කළොත්, ඒ කියන්නේ පෙරකල පින් තිබීම පිණිස අනාගතයේදී පින් කළොත්, ඒ කෙනාගේ ජීවිතේ ඒක මංගල කරුණක් වෙන්නේ එහෙමයි. දැන් අපිට කිසි දෙයක අඩුවක් පාඩුවක් නැතුව තියෙනවා නම් එහෙනම් අපිට ඒක මංගලයක් නෙමෙයිද? යහපතක් නෙමෙයිද? දැන් සමහර මිනිස්සු කොහොමද මේ වේල ගැට ගහගන්නේ? කොහොමද මේ ණය ගෙවන්නේ? කොහොමද මේ දුක් වලින් මිදෙන්නේ කියලා කල්පනා කරනවනේ. කල්පනා කර කර කල්පනා කර කර දවසම සමහරු සියදි විහානි කරගන්නවා. සමහරු දැන් ඔය අපිට ලිපි එවනවා හරියට අනේ උදව් කරන්න අනේ උදව් කරන්න. ඒ වෙන එකට උදව් කරන්න බෑ හැමෝටම. ඒ තරම් දිලිඳු බවක් තියෙනවා සමහරු තුල. හේතුව පෙරකල පිනක් නෑ ගොඩක් වෙලාවට. ඊළඟට අත්ත සම්මා පණිදිච තමාගේ ජීවිතේ යහමගට හරව ගන්නවා. තමාව මනාවට තබා ගන්නවා. පණිදිකය පිහිටව ගන්නවා. තමාව මනාව පිහිටව ගන්නවා. ඒ කියන්නේ ජීවිතය ඔන්න දැන් දුස්සීල කෙනෙක් සීලේ පිහිටව ගන්නවා තමා. දැන් අපි හැමෝම කල්පනා කරලා බලුවොත් අපේ සීලය යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ගොඩක් ගිහිය බොරු කියනවා. එතකොට කල්පනා කරන්න ඕන මේ බොරු කීම බරපතල අකුසලයක්. එතකොට තමා හොඳ පැත්තේ පිහිටව ගන්නවා කියන්නේ එයා දුස්සීල භවයේ ආදීනව දැකලා ඒ වරද නොකර ඉන්න අදිෂ්ඨාන කරගන්නවා. ඊට අශ්‍රද්ධාවන්ත කෙනා, තෙරුවන් ගැන විශ්වාසය අඩු කෙනා, ඔව් තෙරුවන් ගැන විශ්වාසයේ හිත පිහිටව ගන්නවා. ශ්‍රද්ධාවේ පිහිටනවා. අත්ත සම්මා පණිදිච. ත්‍යාගවන්තෙක් වෙනවා මසුරු කෙනා. මසුරු කෙනා තමාව ත්‍යාගවන්ත භවයේ පිහිටව ගන්නවා. ටික ටික පුරුදු කරන්න ඕන දන් දෙන එක. දැන් අපි බැලුවොත් දුප්පත් මිනිස්සු ඉන්න හොඳට දන් දෙනවා. අපිට සමාහයට මේට වැඩිය දෙන්න පුළුවන්. දෙන්න හිත නැමෙන්නේ. හැබැයි අපි මැරිලා ගියාට පස්සේ අපිට හම්බ කරපු දේවල් එකක්වත් ගෙනියන්න බෑ. හැබැයි දුන්නොත් ඒවා අපකර එනවා. නේද? දැන් අපි හිතමු රසට උය ඉවුවොත් ඒක හිතෙන්නේ අපිට කන්නමයි. දෙන්න හිතෙන්නේ නැහැ. දැන් ඔන්න සමහර ගෙවල් වල අඹ තියෙනවා. හරියට අඹ. නමුත් දෙන්නේ නැහැ. තියන් ඉඳලා නරක් වේගෙන එනකොට දෙනවා. පේර හැදෙනවා. දෙන්නේ නැහැ. පළතුරු හැදෙනවා. දෙන්නේ නැහැ. සමහරු එහෙම නැහැ. හම්බෙච්චාම බෙදලා දෙනවා. සතුටු වෙනවා එකෙන්. මසුරු මල කැඩිලා යනවා. මසුරු මල කැඩිලා යනවා. දැන් තමාව යහමඟ දාගන්න හොඳම දෙයක් දන් දීම. ඊළඟට ප්‍රඥාව අඩුයි. ප්‍රඥාවේ තමන් පිහිටව ගන්නවා. අන්න ඒකත් තමාව මනාකොට තබා ගැනීම. අත්ත සම්මා පණිදි. ඒ කියන්නේ තමාව මනවින් පිහිටව ගන්නවා. මේ විදිහට පින්වත්නි මේ ශ්‍රද්ධාව, සීලය, ඊට පස්සේ ත්‍යාගය, ප්‍රඥාව මේ කරුණු තමා තුළ අඩු වේවා බල 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 නිවැරදි කරගත්තොත් අන්න තමාව යහමඟ පිහිටව ගත්ත වෙනවා. දැන් අපි කරුණු කීයක් කතා කළාද? පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් තිබීම. ඊට පස්සේ අත්ත සම්මා පණිදිච තමාව යහපතේ පිහිටවා ගැනීම. ඒ තම මංගල මුත්තම. ඕවා මංගල කරුණු. දැන් හොඳට බලන්න අපි හොඳ සුදුසු ප්‍රදේශයකත් ඉන්නවනම් අපිට පුණ්‍ය ශක්තියක් තියෙනවනම් අපේ තියෙන පුංචි පුංචි අඩුපාඩු තදාගත්තොත් අපි දිනෙන් දින නිවන් මඟ දියුණු වෙන්නේ නැද්ද? දිනෙන් දින එයා ඒ කෙනාගේ සම්මා දිට්ඨිය මේ හැම එකටම තියෙන්න ඕනේ. පුදුමේ කියන්නේ. ඒ කියන්නේ මේක පතිරූපදේශයයි මේක පතිරූපදේශේ නෙවෙයි කියලා තේරුම් ගන්න දැක්මක් තියෙන්න ඕනේ නැද්ද?
දැන් පෙරකල පින නැත්තම් පින් කරන්න මහන්සි ගන්න ඕන. පිනේ යහපත දැනගන්න ඕන. ඒකත් කරන්නේ සම්මාදිට්ඨිය. ඊළඟට තමාව යහපතේ පිහිටව ගන්නත් සම්මාදිට්ඨිය තියෙන්න ඕන. නැත්තම් පිහිටව ගන්න බෑ. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා සංකල්පය ඇති වෙන්නේ. නැත්තම් එයා කාමයට අහු වෙනවා. නෙක්ඛම්ම සංකල්ප ඇති වෙන්නේ නැහැ. එයා හිංසාවට අහු වෙනවා. විහිංසා සංකල්ප ඇති වෙන්නේ නැහැ. එයා ද්වේෂයට තරහට යට වෙනවා. අව්‍යාපාද සංකල්ප ඇති වෙන්නේ නැහැ. එක්ක සම්මා දිට්ඨිය නැත්තම් ඔක්කොම අසාර්ථකයි. එයා සිල්වත් වෙන්නේ නැහැ. කියන්නේ කය වචනේ සංවර කරගන්නේ. මේක දුස්සීල බව මේක සිල්වත් බව තේරුම් ගන්න සම්මාදිට්ඨිය තියෙන එක නේද? ඊළඟට සම්මා වාචාව හොඳ වචන කතා කරන්න. බොරු නොකියයි සත්‍ය නොකියයි ඉන්න බෑ සම්මාදිට්ඨිය නැත්තම්. සම්මා ආජීවය හොඳ රැකියාවකින් ධාර්මිකව හම්බ කරන්න බෑ සම්මාදිට්ඨිය නැත්තම්. එයා හිතනවා ඉතින් ඔය අනිත් අයත් හම්බ කරන්නේ. අපි විතරයි දුප්පත් වෙන්නේ මේ හොඳ රැකියා කරන්න ගිහිල්ලා. එහෙම නෙමෙයි ඉස්සල්ලා හොයාගෙන පස්සේ හොඳ වෙනවා. එහෙම හිතනව සමහරු. එතකොට මොකද්ද? මිත්‍යා දෘෂ්ටි වගේ විපාක විඳින්න පෙරකල පාපයන්ගේ විපාක තියෙනවා. දුක් විපාක. පෙරකල පිනේ සැප විපාක තියෙනවා වගේ. ඊළඟට සම්මා වායාම. එතකොට සිල්වත් කෙනා බෑයම් කරනවා සතිපට්ඨානය තුල සිහිය පිහිටව ගන්න. අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න. එතකොට සම්මා සතිය සිහිය පිහිටවන කෙනාගේ ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා. එතකොට එකඟ වූ සිතින් එයා ලෝකේ ඇත්ත දකිද්දි එයාට මේ ලෝකෙ ගැන කලකිරෙනවා. මම මේ නිවනට යන විදිය කියන්නේ. සම්මා දිට්ඨියෙන් යුතු කෙනා මේ පතිරූප දේශ වාසයේ පෙරකල පින් තියෙන තමාව යහපතේ පිහිටව ගන්න දක්ෂයි සම්මා දිට්ඨිය තිබ්බොත්. එක ලෞකික ලෝකෝත්තර දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ පිනපව පිළිගැනීම ආදී කරුණු. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ලෝකේ චතුරාර්ය සත්‍ය ස්වභාවය ගැන තියෙන අවබෝධය. යම් හෝ අවබෝධයකින් යුක්ත වෙයා සීල සමාධි දියුණු කරනකොට එයාට සමාධිය මත පිහිටලා එයාට පුළුවනි ලෝකේ ඇත්ත දකින්න. අනිත්‍යදේ අනිත්‍ය වශයෙන්, දුක්දේ දුක් වශයෙන්, අනාත්මදේ අනාත්ම වශයෙන් බලනවා. බලනකොට අන්න ඒ කෙනාට මේකේ નિસරු බව තේරෙනවා. ඉතින් යම් දවසක අපි නිවන් අවබෝධ කරනවා නම් එතෙන්ට යන්න වෙනවා. નિસරු බව තේරෙනකොට ඒ කෙනාට නොවැල්මක් ඇති වෙනවා. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්ඡති. නොවැල්මක් ඇති වෙනකොට නිදහස් වෙනවා. විමුත්තස්මින් විමුක්තමිති ඥානං හෝති. නිදහස් වුණා කියලා ඥානයක් ඇති වෙනවා. දැන් අපි මොකේකට හරි ආස නැති වුණොත් ඒක අතාරිනවනේ අපෙන්නේ. ඒ වගේ තමයි මේ සසරට, මේ කෙලෙස්සයි ජීවිතේට, මේ මම මගේ කියලා බොරුවට හිතන් ඉන්න මේ ජීවිතේට තියෙන ඇල්ම නැති වෙනවා. විරාගය ඇති වෙනවා. එතකොට නිදහස් වෙනවා හිත. නිදහස් වුණා කියලා ඥානය ඇති වෙනවා. ඒ කෙනාට කියනවා රාග දේශ මොහ දුරු කළ රහතන් වහන්සේ කියලා. දැන් මේ හැම අංගයක්ම හැම කරුණක්ම නිවනට යොමු වෙනවා. එතකොට මේ මංගල කරුණු පින්වත්නි මේ ජීවිතෙත් වාසනාවන්ත කරනවා, පරලොව ජීවිතෙත් වාසනාවන්ත කරනවා, අමා මහ නිවනත් උදා කරලා දෙනවා. ඒ නිසා අපි හැම දිනාටම මෙලොව පරලොව යහපත් කරන මේ උතුම් මංගල කරුණු ජීවිතයට පුරුදු කරගෙන දිනෙන් දින අපේ ජීවිතේ කුසල මඟ තුල වාසනාවන්ත කරගන්නට භාග්‍ය උදා වේවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්නවා.